ඉතින් ඔන්න අද දවසේ මම ඔයාලට කියලා තියෙන්නේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට ඔයාගේ නොලෙජ් එක යූස් කරලා ඉවරලා ඉතාමත් පහසුවෙන් ඒ වගේ තවත් සාර්ථකව මුදල් උපයන්න පුළුවන් වෙබ්සයිට් එකක් අරගෙන තමයි ඔන්න අද දවසේ මම ඔයාලට කියලා තියෙන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එක ගේදි මම මේ වෙබ්සයිට් එක සම්බන්ධයෙන් ටිකක් හොයලා බැලුවා. ඉතින් හොයලා බලද්දි මට හොයා ගන්න පුළුවන් වුණා මේක හරහා ඩොලර්ස් 70,000 ඩොලර්ස් 80,000 ඩොලර්ස් 90,000 ඩොලර්ස් ලක්ෂ ගණන් හොයපු අය ඕන තරම් ඉන්නවා. ඒ වගේ තමයි මම මේ වෙබ්සයිට් එක ගැන පොඩ්ඩක් රිවියුස් බැලුවා, කමෙන්ට්ස් බැලුවා, කට්ටියගේ ප්‍රතිචාර මොනවාද මේ වෙබ්සයිට් එක වැඩ කරපු අයගේ මොනවාගේ රිවියුස්ද තියෙන්නේ කියලා. ඉතින් මට බලපුවාම ගොඩාක් හොඳ කමෙන්ට්ස් මේක හරහා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩාක් හොඳ කමෙන්ට්ස් වගේම රිවියුස් තිබ්බින්ද තමයි මම අද මේ වීඩියෝ එක හරහා ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එක ගැන කියලා දෙන්න ඕන කියලා හිතුවේ. ඉතින් මෙහෙමයි අපිට දැන් මේක නිකන් ඉදන්නම් සල්ලි වෙන ක්‍රමයක් නෑ. මේකව අනිවාර්යෙන් මහන්සි වෙනවා. ඔයා අනිවාර්යෙන් උත්සාහය තියෙනවා, වාගේ කැපවීම තියෙනවා. ඔයා මේක හොඳට ફોકસ කරලි වෙලා දවසර පුංචි වෙලා යොදාගෙන ඉවරලා මේකත් එක්ක වැඩ කරන්න ඕන. ගොඩාක් මහන්සි වෙන්නත් නෑ. ඉතින් ඔයාට සාමාන්‍ය විදිහට පොඩ්ඩක් මහන්සිලා මේකත් එක්ක වැඩ ගන්න පුළුවන් නම් මේක හරහා සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාට වැඩ කරන්න කම්පියුටර්ස්, ලැප්ටොප් ඒ අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාගව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් නැත්නම් ඔයාගව normal කම්පියුටර් එකක් තියෙනවා නම් මේ දෙකෙන් ඕනම device එක ඔයාට කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයාට හොඳ ලොකු ඉංග්‍රීසි නොලෙජ් එකක් ඕනේ නැහැ. ඉතින් ඔයාට ඉංග්‍රීසි පොඩ්ඩක් තිබ්බනම් ඇති. ඉතින් ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරනවා කියන්නේ ඉංග්‍රීසි පොඩ්ඩක් අනිවාර්යෙන් දන්නවනේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේ කරා මුදල් උපයන්න කොච්චර පහසුද කියලා. එහෙනම් තවත් කතා කරලා ඉන්න ඕනේ නැහැ. දැන් ඔය පහල දෙන ලයික් බටන් ප්‍රෙස් කරලා ඉවරලා දැන්ම දාන වීඩියෝ ලයික් එක. එහෙනම් ඉතින් තවත් කතා නොකර අපි යමු මේ වෙබ්සයිට් එක ගැන කතා ගන්න වීඩියෝ එකට. ඉතින් මම අද මේ ඔයාලට ගැලලා දෙන වෙබ්සයිට් එකේ නම තමයි Study Pool. ඉතින් මේකේ දිවට කරන්න තියෙන්නේ ඔයාම ක්‍රියේට් කරපු ડોකියුමන්ට් එකක්. ඒ කියන්නේ 100%ක් ඔයාගෙන් වෙන්න ඕන. කොහෙන්වත් උස්සපුවත්, Chat GPT දාලා හදපුවත්, කොහෙන්වත් copy paste කරපුවත් නෙමෙයි. ඔයාම හදාගත්ත ඔයාගේ මම ඔයාලට කියලා දෙනවා වීඩියෝ එකේ කොහොමද ડોකියුමන්ට් එක හදාගන්නේ කියලා. ඉතින් ලොකු දෙයක් නෑ. ඉතාම සරල process එකක් තියෙන්නේ. ඉතින් ඔයාම හදාගත්ත ඔයාගේ original අපි දැන් කියන්නේ YouTube එකේ වීඩියෝ දාද්දි original content එකක් කියලා. අන්න ඒ වගේ තමයි මේකටත් ඔයාගෙන් කියලා original documents සමග වඩ වෙන upload කරන්න තියෙන්නේ. ඉතින් ડોකියුමන්ට්ස් කිව්ව ගමන් බය වෙන්න එපා. ඉතාම සරලයි, ලේසි. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ සරලම කරන්නේ මේ ડોකියුමන්ට්ස් upload කළා තමයි අපිට මේ කරා මුදල් උපයන්න තියෙන්නේ. හරි, දැන් එනං ඔය ළඟ තියෙන smartphone එක හරි laptop එක හරි ලෑස්ති වෙන්න. දැන් අපි බලමු Tamanටම කියලා account එකක් මේකේ create කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම පහල description එකේ වගේම පළවෙනි comment එකේ ඔයාලට මේ study pool website එකේ link එක දාලා තිනවා. ඉතින් එහෙමත් නැත්නම් මම වගේ ඔයාලටත් පුළුවන් Google එකට ගිහිල්ලා ඉවරලා study pool කියලා search කරලා ඉවරලා මෙන්න මේ වගේ website එක open කරගන්න. ඉතින් මේකට ගිය ගමන් බලා ගන්න පුළුවන් මේ 24/7 study help කියලා විතර සඳහන් කරලා තියෙනවා. ඒක තමයි මේකේ all subjects වලට ගියාම subjects ගණනාවක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම subject එකෙම අපිට මේකට documents upload කරන්න පුළුවන්. ඉතින් වාඩි වෙනදී ගොඩක් famous categories වෙන දැන් business, ඒක තමයි mathematics, programming, science, writing, health and media, economic, engineering, computer science ඔන්න ඔය වගේ අපිට මේකේ categories ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේදී මුලින්ම කරන්න තියෙන්නේ වාට පේන දුර දිනා සෙල් ડોකියුමන්ට්ස් කියලා. මෙන්න මේකට තමයි අපි යන්න ඕන. ඉතින් අන්න එකට ගියාට පස්සේ වාට පේන දැන් මෙතන සඳහන් කරලා තියෙනවා මෙයාලා earn up to $5,000 a month කියලා. ඒ කියන්නේ වාට මාසෙකට ඩොලර්ස් 5000කට වැඩියෙන් මේක හොයන්න පුළුවන්. ඒ වගේ තමයි මේකට ස්ටුඩන්ට්ස්ලා ට්‍රැෆික් එක මිලියන 10කට වැඩියෙන් එනවලු. ඒ වගේම තමයි දැන් මේක වාට මේ සඳහන් කරලා තියෙනවා මේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ එක views එකකට වාට ඩොලර්ස් 10 බැගින් ගෙවනවා කියලා. ඉතින් වාට පේනදි ගොඩක් මුදල් උපයන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක් තමයි මේක. ඉතින් ගොඩක් අමාරු නෑනේ වාට පේනදි එක views එක ඩොලර්ස් 10ක් ගෙවනවා. ඒ තරම් මේක famous වෙච්ච වෙබ්සයිට් එකක්. ඉතින් ටිකක් පහළට විදියට බලා ගන්න පුළුවන් මේකේ top earners ලා දක්වලා තියෙනවා. ඉතින් මම අර වීඩියෝ එක මුලදී වාට කිව්වේ ඉතින් වාට පේනයි දැන් සමහර මෙතන කට්ටිය ඉන්නවා ඩොලර්ස් 96,000යි, ඩොලර්ස් 94,000යි, ඩොලර්ස් 82,000යි. මේ වගේ ලොකු ගණන්වල උපයපු කට්ටිය. ඒ වගේම තමයි ටිකක් මේ පැත්තට එනකොට බලා ගන්න පුළුවන් මේකේ top selling වෙච්ච documents. වාට බලාගත්ත හැකි integration notes, ඒක තමයි organizing study guide දෙන notes. මෙන්න මේ වගේ නෝට්ස් ගණනාවක් අපිට මෙතන top rank වල තියෙනවෙන් බලා ගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු මුලින්ම මේක account එක හදාගන්න ඇති. වාට පේනද මෙතන බටන් එකක් තියෙනවා start selling කියලා. ඉතින් අන්න එකට ගියාට පස්සේ ඉතාමත් සරලව ලේසියෙන් වාට පුළුවන් වාගේ email එකක්, username එකක් වගේ password එකක් දීලා මේක account එකක් create කරගන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මෙතන email කියලා තියෙන එකට මගේ gmail address එක ඇතුළත් කරගන්නවා. ඉතින් gmail address එක ඇතුළත් කරගත්තට පස්සේ වාට පුළුවන් මේකට username එකක් දෙන්න. ඉතින් මම මේක username එක විදියට heshan technique කියලා දෙනවා. ඉතින් ඔයාගේ user name එකත් ඔයා මෙතන නිවැරදි ඇතුළත් කරගත්තා නම් ඊට පස්සේ ඔයාට පුළුවන් මේකට හොඳ strong password එකක් දෙන්න. capital simple numbers mix වෙච්ච හොඳ password එකක් දීලා create account කියලා දෙන බටන් එකට සරලව press කරන්න. ඉතින් ඔන්න දැන් pop up වුණ window එකේ ඔයාට බලා ගන්න පුළුවන් verify your email කියලා. ඒ කියන්නේ මේ වෙද්දි වාර දුන්න ඔයාගේ gmail address එකට මෙයාලා verify mail එකක් එවලා තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන ඔයාගේ gmail address එකට යන එක. ඉතින් ඔයාගේ gmail එකට ගිහිල්ලා ඉවරලා check කරලා බලන්න මෙන්න මේ වගේ verify mail එකක් ඇවිල්ලා ඇති. ඉතින් එතනින් වාට කරන්න තියෙන මේ verify mail කියලා තියෙන බටන් එක ඔන්න ඔකේ සරලව touch කරන්න. ඉතින් අන්න එක touch කරාට පස්සේ වාට පුළුවන් මෙන්න මේ වගේ ඊට පස්සේ නම මෙයාලා page එකේ එනල් terms and conditions වලට කැමතියි කියලා tick එක දාලා I agree කියන එක click කරන්න. ඊට පස්සේ නම් මෙතනට මෙයාලගේ username එකත් එක්ක මෙතනින් school කියලා එකක් අහනවා. ඉතින් වාගේ school එක හරි නැත්නම් වාට වෙනත් නමක් හරි මෙතනට දෙන්න පුළුවන්.
ඉතින් අන්න එක දීලිවල්ලා මෙතනින් වාට කැමති වැට එකක් සිලෙක්ට් කරන්න පුළුවන් නැත්නම් වාගේ ස්විච් එකක් උනත් මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක තියලා මෙතනින් කන්ටිනියු කියන ක්ලික් කරනවා. ඉතින් ඔන්න ඊට පස්සේ අවසාන ටැබ් එක මෙතනින් ඕකේ වුණා. මෙතනින් වාට කන්ටිනියු කරන්න තියෙන්නේ මේ බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මෙතනින් අවසානට අහනවා අපපාරක් ඩන් කියලා. ඉතින් අන්න එකක් දුන්නට පස්සේ මෙන්න මේ විදියට දැන් වාගේ account එක create වෙලා ඉවරයි. ඉතින් වාට පේනද ඔන්න දැන් account එකේ වැඩ සේරම ඉවරලා තියෙන්නේ. ඉතින් මම වාට ڇුට්ටා menu icon එක click කරලා පෙන්වන්න මේ වෙදි මගේ profile එක මෙතනට add වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් account එක හදාගන්න process එක ඉවරයි. දැන් මම වාට කියලා දෙන්න මේකේ documents upload කරන්න කොහොමද කියලා. ඉතින් මේකේ තියෙන්නේ දැන් සාමාන්‍ය දැන් ඔවා මෙමි දන්නකෝ මේක ඇවිල්ලා study සම්බන්ධයෙන් දින website එකක්. මේකේදී ඉගෙන ගන්න ළමයි තමයි මේකට එන්නේ. ඉතින් මේ ඉගෙන ගන්න ළමයිට අපිට අධ්‍යාපනික දෙයක් තමයි මේක sell කරන්න පුළුවන්. ඉතින් එහෙම කියලා වා හොඳ ඩිග්‍රී කරපුවා හොඳ ඉගෙන ගත්ත ගුරුවරයෙක් එහෙම වෙන්න ඕනේ නැහැ. වා මොකක් හරි සබ්ජෙක්ට් එකක් තෝරගන්න. ඒ කියන්නේ දැන් වා හිතන්න දැන් වා කුකින් පැත්ත දන්නවා කියලා වාට කුකින් පැත්තෙන් වාට ડોකියුමන්ට්ස් හදන්න පුළුවන්. වා ටීචින් කරන කෙනෙක් කියන්නකෝ වාට සයන්ස් පැත්තෙන්, මැත්ස් පැත්තෙන්, හිස්ටරි පැත්තෙන් මේ කැමති පැත්තකින් වාට මේක ડોකියුමන්ට්ස් හදන්න පුළුවන්. ඉතින් මේ ડોකියුමන්ට්ස් හදන්න අමාරු නෑ. මම එක වීඩියෝ එකේ දැන් වාට කියලා දෙනවා. ඉතින් වා හිතන්න මේ මොකුත්ම නැතුව වා නිකන් ඔය හිතන්න වා ඩිෆෙන්ඩර් නැත්තම් cars ගැන modify කරපු cars ගැන අලුතෙන් එන cars ගැන ඔන්න ඔය වගේ ටිකක් vehicle පැත්ත ගැන සුට්ටක් දන්න කෙනෙක් කියන්නකෝ. ඉතින් කොල්ල වුණාම අනිවාර්යෙන් ඔය පැත්ත දන්නවනේ. ඉතින් වාට ඒ පැත්තට documents හදන්න පුළුවන්. ඉතින් නැත්තම් මෙහෙම හිතන්නකෝ දැන් මගේ මේ වීඩියෝ එක බලනවා මල්ලියෙක් හරි නංගියෙක් හරි ස්කූල් යන. ඉතින් එතකොට වාටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. වාව ස්කූල් ඉගෙන ගන්න subject පවා වාට මේක කරා documents කරලා sell කරන්න පුළුවන්. ඉතින් ඒකනත් දැන් මම වාට කියලා දෙන්නම්. ඉතින් ඒකයි මම වීඩියෝ පටන් ගද්දි කිව්වේ මේක කරන්න බැරි දෙයක් නෑ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් මේක අතරින් නැතුව උත්සාහයෙන් කරන් ගියොත් එහෙම අනිවාර්යෙන් මේක කරා සාර්ථක වෙන්න පුළුවන්. හරි දැන් එනනම් අපි මේක account එක හදන් ඉවරයිනේ. දැන් එනනම් බලමු මේ හදාගන්න documents එකක් අපි මේක sell කරන්නේ කොහොමද කියලා. ඉතින් වාට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ dashboard එකේ තියෙන sell documents කියන option උඩ select click කරන්න. ඉතින් අන්නේ click කරලා password බලා ගන්න පුළුවන්. මෙතන මේ sell documents කියලා tab එක open වෙලා තියෙන්නේ. ඉතින් දැන් මෙතනින් චුට්ටක් පල්ලයට ගිහලා මම වාට පෙන්වන්නම් මෙතන සඳහන් කරලා තියෙන මොකද්ද කියලා. ඉතින් මෙන්න මේක ගොඩක් වැදගත් වෙනවා. වාට පෙන්වන්න දැන් මෙතන සඳහන් කරලා තියෙන එක view එක ඩොලර්ස් 10ක් ගෙවනවා කියලා. ඒ වගේම තමයි අපි upload කරන document එක pass වුනොත් මෙතන document approve කියන තැනට වැටෙනවා. මේක disline වුනොත් එහෙම disline කියන තැනට වැටෙනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒක තමයි පහළටම බලා ගන්න පුළුවන් වාට මේකට upload කරන්න පුළුවන් file. ඉතින් JPG, PNG ඊට පස්සේ මේ වගේ මෙතන දීලා තියෙන format ගණනාවක් මේ ඕනම් format එකකින් වාට මෙතනට MB 200ට අඩු file එකක් upload කරන්න පුළුවන්. ඉතින් මෙයාලා කියලා දෙනවා පැය 48ක් ගන්නවා කියලා. වා අප්ලෝඩ් කරාට පස්සේ මේ ෆයිල් එක මෙයාලා මැනුවල් චෙක් කරලා ඉවරලා පැය 48ක් ඇතුළත ඔයාගේ ෆයිල් එක 100%ම ඔයාගේ එකක් නම් ඒකට අප්‍රූවල් එක දෙනවා. ඉතින් මෙතන මෙයාලා සඳහන් කරලා තියෙනවා good content වලට example වගේම bad content වලට example. ඉතින් මේ දෙකම වල චුට්ටක් කියවලා බලන්න. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි දැන් අපි එනම් මේකට අප්ලෝඩ් කරන ෆයිල් එකක් හදාගමු. ඔන්න දැන් වාට පේනදි දැන් මම මේ ඕපන් කරගෙන තියෙන්නේ මගේ කම්පියුටර් එකේ තියෙන Word app එක. ඉතින් මම ඕපන් කරගෙන ඉවරලා දැන් මේකේ හදනවා rocket science ගැන මෙන්න මේ වගේ පොඩි document එකක්. ඉතින් ළමයිනේ මේකට එන්නේ study කරන කට්ටියට rocket science පැත්තට කැමති අයට මම ඔන්න හදන්න යන්නේ පොඩි document එකක්. වාට පේනදි දැන් මම මේ විදිහට හදනවා. ඉතින් මේ වගේ වාටත් ඔයාගේ කම්පියුටර් එකෙන් නැත්නම් ඔයාගේ smartphone එකෙන් smartphone එකෙන් කරනවා pixel lab app එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කම්පියුටර් එකෙන් කරනවා නම් Word app එක වගේ අරගෙන මම වගේ මෙන්න මේ වගේ හදා ගන්න පුළුවන්. ඉතින් මාත් මේකට තොරතුරු හොයාගත්තේ Google එකෙන්. ඉතින් මං හොයලිවල්ලා මං එවෙන් ගත්ත කොටස නම් මනම් ඒව ටිකක් එකතු කරලිවල්ලා මගේම ෂෝට් ෆෝම් එකෙන් මම මේ rocket science පැත්තට පොඩ්ඩක් interest ඉඳා ඒ සම්බන්ධයෙන් නෝට් එකක් හදාගත්තා. ඊට පස්සේ තමයි මම මේක document එකකට හදන්නේ. ඉතින් වාටත් පුළුවන් වා කැමති subject එකක් select කරගෙන ඉවරලා වා කැමති category එකකින් වාටත් පුළුවන් මෙන්න මේ වගේ page 3-4කට හදාගන්න. හදාගෙන ඉවරලා ඒක මොකක් කරන්නේ mobile phone එකකින් කරනවා නම් වාට JPG converter එකකට වගේ දාගෙන ඉවරලා වාට PDF එකක් විතර හදාගන්න පුළුවන්. ඉතින් වා computer එකෙන් කරනවා නම් මේ Word app එකෙන්ම වාට PDF එකක් විතර export කරගන්න පුළුවන්. ඉතින් ඔන්න වාට පේනදි දැන් final result එක මම මේ විදිහට rocket science ගැන පොඩි note එකක් හදාගත්තා. දැන් මම මෙන්න මේක තමයි මේක සෙල් කරන්න යන්නේ. ඔන්න දැන් මම මෙතනින් ගිහලා save කරගන්නවා මේක PDF එකක් විදිහට. හරි දැන් අපි නම් බලමු අපි මේ විදිහට හදාගත්ත PDF එකක් මේකට upload කරන්නේ කොහොමද කියලා. ඉතින් website එකට ගියාට පස්සේ ඔයාලට පේනදි upload more files කියලා තියෙනවා. ඉතින් මෙතනට ගිහිල්ලිවලා ඔයාගේ PDF එක select කරලා මෙතනින් open කරන්න. ඊට පස්සේ මෙතනින් මෙයාලා මෙතන වගේ පොඩි විස්තරයක් දීලා තිනවා. I understand කියලා ටික එක දාලිවලා confirm කරන්න. ඉතින් අනේ කරලා ඔයාලට පුළුවන් confirm button එක press කරන්න. ඊට පස්සේ ඔයාලට බලාගත්ත හැකි සාමාන්‍ය තප්පරයක් දෙකක් වගේ යද්දි මෙන්න මේක මේ විදිහට upload වෙනවා. ඔයාලට පේනදි upload complete කියලා මෙතන අපිට okay button එකක් දෙන්නෙනවා. ඉතින් අන්න එක දුන්නට පස්සේ වාට පේනදි මෙයාලා කියලා තියෙනවා සාමාන්‍යයෙන් පැය 48ක් වගේ ගන්නවා කියලා. පැය 48ක් ඇතුළත මෙයාලා දැන් රොබෝට් නෙමෙයි සාමාන්‍යයෙන් මැනුවල්ම චෙක් කරලා මේක 100%ම ඔයාගේ එකක්ද ළමයිට ඉගෙන ගන්න හොඳ දෙයක්ද අන්න එක මෙයාලා රිවිව් කරලා ඉවරලා තමයි අපිට මේක දෙන්නේ අප්‍රූවල් එක. ඉතින් වාට පේනත් දැන් මෙතන මේ පෙන්ඩින් කියන තැනට එකක් වැටලා තියෙනවා. ඉතින් මේ මයි අප්ලෝඩ් කියන තැනට ගිහම වාට බලා ගන්න පුළුවන් ඔයාගේ අප්‍රූවල් එක හම්බුනොත් එහෙම පැය 48ක් ඇතුළත ඔයාගේ යන්නේ කන්ටෙන්ට් එකත් ඒ කියන්නේ ඔයාගේ ડોකියුමන්ට් එකත් මෙන්න මෙතනට ඇතුළත් වෙනවා. ඊට පස්සේ තමයි ඒක හරහා එන views වලට ඔයාට ගෙවීමක් කරන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් මතක තියාගන්න මෙතනට දාදි 100%ක් ඔයාගේ ඔරිජිනල් කන්ටෙන්ට් එකක්ම අප්ලෝඩ් කරන්න.
හරි දැන් අපි නම් බලමු මෙතන ඔයාලා බලාගත්ත එක දැන් pending තියෙන එක හරියට pass වුණොත් approval එකට එනවා නැත්නම් අතන dislike කියන එක වැටෙනවා ඊට පස්සෙ ඔයාලා වෙනත් දැන් මෙතනත් මේ processing කර වැඩලා තියෙන්නේ අපි අර ඉස්සෙල්ලා upload කරපු file එක ඉතින් මේකට english ම දැන් ඔයා හිතනවා ඇති දැන් මේ හොඳට ඉංග්‍රීසි තියෙනවා නම් එහෙම වුණොත් තමයි මේක කරන්න පුළුවන් කියලා එහෙම නැහැ දැන් මම ඔයාලට search කරලා පෙන්නනවා දැන් මම මෙතන search කරනවා සිංහල කියලා ඔන්න දැන් ඔයාලට පේන දැන් සිංහල කියන එක search කරාට පස්සේ මේ කියනවා මෙන්න මේ වගේ notes ගොඩක් ඉතින් මේ වෙනකොට ගොඩක් අය සිංහලෙන් මේකට දාලා තියෙන PDF විදියට මම ඔයාලට එකක් unlock කරලා පෙන්නනවා මේ එක්කෙනෙක් දාලා දෙන ඉතිහාසය මම අර ඔයාලට කිව්වේ නංගිල මල්ලියට උනත් කරන්න පුළුවන් කියලා ඉතින් මේ ඉතිහාසයේ සාමාන්‍ය පෙළ ওই වගේ 9 10 11 ශ්‍රේණි වලට අවශ්‍ය වෙන ඉතිහාස notes මේක බලා ගන්න පුළුවන් ඊට අමතරව ගොඩක් අය බලා ගන්න පුළුවන් මම දැක්ක මේ ශුද්ධ වල් පුරාණය එයාගත්ත මෙතනින් බලා ගන්න පුළුවන් eBay selling සිංහල මාධ්‍ය මෙන්න මේ වගේ සිංහල දමිළ දෙමළ පත්තරය මෙන්න මේ වගේ ගොඩක් දේවල් සිංහලෙන් පමණ මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් setting වෙනවා එහෙනම් කරන්න බැරි දෙයක් නෑ ඔයාලට අනිවාර්යෙන් කරන්න පුළුවන් මම tamil ක search කරලා පෙන්නන්නම්කෝ ඉතින් මේක tamil ක search කරාත් මේ tamil භාෂාවෙන් උනත් ගොඩක් documents ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් ඉතින් ඔන්න ඔය විදිහට තමයි සාර්ථකව මේක ඩොකියුමන්ට් එකක් සෙල් කරන්නේ. ඉතින් දැන් මේක pending මට්ටමේ තිබිරිවෙලා මේක review වෙලා pass වුණාට පස්සේ අපේ මේ ඩොකියුමන්ට් එක නිකන් මේකට upload කරලා සල්ලි හම්බෙන්නේ නැහැ. අන්න එක අනිවාර්යෙන් මතක තියාගන්න. මේක අනිවාර්යෙන් කවුරු හරි කෙනෙක් බලන්න ඕනේ. ඒ කියන්නේ මේක ඔයා දාන ඩොකියුමන්ට් එක කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් හරි නැත්නම් මේ වෙබ්සයිට් එකේ වෙනත් කෙනෙක් හරි අනිවාර්යෙන් මේක බලන්න ඕන. ඉතින් මේක unlock කරලා බැලුවොත් තමයි ඔයාට ඒක අරන් මුදල් එන්නේ. ඉතින් මේක අරන් මුදල් ලුපන්න පහසුයි. දැන් ඔයාලට බලද්දි තේරෙන ඇතිනේ. ඉතින් එක view එකකට ඩොලර්ස් 10ක් ගෙවනවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 300ක් දාමුකෝ ලංකා රුපියලත් එක ඩොලර් රේට් එක. ඉතින් එක view එකකට ඩොලර්ස් 10ක් යනවා කියන්නේ රුපියල් 3000ක් එතනම. ඉතින් ඔයා හිතන්නකෝ කොච්චර පහසුවෙන් මේක මුදල් ලුපන්න පුළුවන්ද කියලා. ඉතින් දවසට එක view එකක් දාගත්තොත් රුපියල් 3000. හරි. දැන් එනවා බලමු ඉතමත් ඉක්මනින් කොහොමද මේක අරන් withdrawal එකක් ගන්න කියලා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන menu icon එක click කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් my balance කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක press කරලි වෙලා මේක ඇතුළට යන්න. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන පහලින් ඔයාලා බලා ගන්න option එකක් තියෙනවා මෙතන available balance කියලා. දැන් මගේ මෙතන තාම 0 තියෙන්නේ. මොකද තාම මේක upload කරා විතරනේ. ඉතින් මේක pass කළා මේකට views ගියාට පස්සේ මේක අර අපිට මෙතන balance එකක් add වෙනවා. ඉතින් ඒ විදිහට add වෙන balance එක withdraw කරගන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ඉතින් ඔයාලට පේනද මෙතන option එකක් තියෙනවා withdraw money කියලා. ඉතින් මේ balance එක ගාවම තියෙන option එක click කරාට පස්සේ වාඩ පුළුවන් මෙන්න මේ විදිහට withdraw tab එක open කරගන්න. ඉතින් මේක සඳහන් කරලා තියෙනවා minimum withdrawal එක දෙන්නේ ඩොලර්ස් 50න් කියලා. ඒ කියන්නේ views 5ක් ගියා කියන්නේ වාට මේ කරා withdrawal එකක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි මෙතන සඳහන් කරලා තියෙනවා වා මේක withdraw request එකක් දැම්මට පස්සේ business days එකක් ඇතුළත වගේ වාට අනිවාර්යෙන් approval එක හම්බෙනවා කියලා. ඉතින් එතනින් පල්ලෙට ගියම වාට බලා ගන්න පුළුවන් වාගේ total balance එක. ඊට පස්සේ මේක withdrawal option බලා ගන්න පුළුවන් පේනිය. ඒ විතරක් නෙමෙයි PayPal, Visa, Western Union, Bank Deposit මෙන්න මේ වගේ option ගණනාවක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කලින් නම් අපිට බලාගත්ත හැකි පීනිය හරහා ඊටම සාර්ථක අපිට කියන්නේ ඉක්මනින් ගන්න පුළුවන් අපේ බැංක එකට. ඉතින් මේ වෙද්දී පීනිය නම් ලංකාවට සපෝට් කරන්නේ අපේ ලංකාව අයගේම ප්‍රශ්න හින්දා. ඉතින් මෙතන ඩිරෙක්ට් බැංක එකට ගියාම අපිට මේක සඳහන් කරලා තියෙන නෝත් වෙස්ටර්න් ඇමරිකා යුරෝප් ඔන්න ඔයගේ රටවල් වල තමයි ඩිරෙක්ට් බැංකින් දෙන්නේ. ඉතින් අපිට මේක ගන්න ඕන ඕල් කන්ට්‍රීස් වලට දීලා තියෙන ඔප්ෂන් හරහා තමයි ගන්න වෙන්නේ. එහෙම වුණොත් එහෙම අපිට ගන්න පුළුවන් PayPal එක හරහා. එහෙම නැත්නම් Visa කියන පේමන්ට් මෙතඩ් එකකින්. එහෙම නැත්නම් තවත් පේමන්ට් මෙතඩ් එකක් තියෙනවා Western Union කියලා. ඉතින් ඔන්න ඔය පේමන්ට් මෙතඩ් තුන හරහා තමයි අපේ බැංකේට අපිට මේ සල්ලි ටික ගන්න වෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන් මෙන්න මේ පේමන්ට් මෙතඩ් තුනේ account එකක් හදාගන්න. ඒක හදාගෙන ඉවරලා ඔයාගේ බැංක එක මේකට add කරගත්තට පස්සේ මේක හරවා ගන්න withdrawal එක ඔයාගේ බැංක එකට මේක හරහා transfer කරගන්න පුළුවන්. ඉතින් මේ පේමන්ට් මෙතඩ් තුනම use කරලා වාට withdraw කරගන්න පුළුවන්. ඉතින් කොහොමද කියනවා වීඩියෝ එක. ඉතින් මම හිතනවා කියනවා වීඩියෝ එක වාට අනිවාර්යෙන් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් දැන් මම කියනවා මේ වීඩියෝ කරා වාට තේරෙන්නේ නැති. මෙන්න මේක හරහා account එකක් හදාගන්නේ කොහොමද? මේක document එකක් upload කරන්නේ කොහොමද? මේක හරහා withdrawal එකක් ගන්න කොහොමද කියලා දැන් ඔයාලට තේරලා ඇති. ඉතින් මේකදී අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේ තමයි ඔයා මේක අනිවාර්යෙන්ම 100%ක් ඔයාගේම content එකක් හදලි වෙලා ඔයාගේම document එකක් හරියට නිවැරදිව upload කරන්න. නැත්නම් මේක reject වෙනවා. ඉතින් මේක pass කරගන්න නම් ඔයා වාගේම 100%ක් ඔයාගේම විදිහට upload කරන්න. ඔයා වෙනත් තැන් වලින් Google එකෙන් හොයාගන්න. ඒකට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මේ Google එකෙන් නැත්නම් පොත්පත් වලින් ඒ හොයාගන්න දේවල් ඒ විදිහටම දාන්න එපා. පොඩ්ඩක් එහා මෙහා කරලා වෙනස් කරලා තියෙන වාක්‍ය නම් නම් මාරු කරලා pictures add කරලි වල වෙනස් කරලා හදන්න. ඊට පස්සේ මේක review වෙද්දි කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව ඔයාගේ pass කරගන්න පුළුවන්. ඒ හින්දා ඒක චුට්ටක් බල්ලි වෙරලා හොඳට වා ටිකක් creative විදිහට content එක හදන්න. හදලා මේ document එක හරියට මේක upload කරන්න. එතකොට මේක අර වාට අනිවාර්යෙන් මුදල් ලුපන්න පුළුවන්. ඉතින් අදගෙන වීඩියෝ එක අන්න ඒ වගේ වාර ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා නම් පහතින් like button එක press කරලි වෙලා video like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒක තාමත් අපේ හේෂාන් ටෙක්නොලොජි channel එකට උදේම join වෙච්ච කෙනෙක් නම් අදම නම් අපි වීඩියෝ එක බලන්නේ පහතින් subscribe button එක click කරලා ඊට ඇවද දෙන bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යෙන් මතක් කරගන්න පහල තියෙන description එකේ අපේ WhatsApp group එකේ Telegram group එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා විතරක් ඉන්නගෙන ඉන්න අපේ communities වලට add වෙලා නැත්නම් ඔන්න ඔය links වලින් ගිහිල්ලා ඔයාලා communities වලට add වෙන්න කියලා අනිවාර්යෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් මම අදට ගාව මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් ඉතින් අපි ආයෙත් දවසක හම්බ වෙමු මගේ brand new interesting video එකකින් Heshan Technique YouTube channel එකෙන්. Don't try to drain my energy, the enemy is everything. It's mentally unhealthily spreading like a rare disease, but I won't let it get to me. I don't need
major therapy. I can leave a legacy of leading by intensity. Come on, we can fight this. Freedom is priceless. Spread just like a virus.